මමනම් මුලින් හිතුවේ ආණ්ඩුව රට ස්ථාවර කරන තුරු ඡන්ද වලට යන්නට හොඳ නෑ කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ආණ්ඩුව රට ස්ථාවර කරන්නේ නෑනේ. රට එන්නෙන්න අස්ථාවර වෙන එකයි වෙන්නේ. මේ විදිහට ජනතාව අධික පීඩනයකට ලක් වුණාම අන්තිමට මොකද වෙන්නේ? ජනතාව නැගිටිනවා. ජනතාව යලි අරගල කරන්න පටන් ගන්නවා. තියෙන ආර්ථිකය තවත් අස්ථාවර වෙනවා. ඒ නිසා අපි කියන්නේ දෙයියන්ගේ නාමෙට කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න කියලා. ජනාධිපතිවරේ ගෙදර ඇරලා අනුත් ජනාධිපතිවරේ කාවට පස්සේ හුඟක් අය හිතුවා ප්‍රශ්නේ විසඳේ කියලා. හුඟක් අය හිතුවා දැන් අපිට ජාත්‍යන්තරයේ සහය ලැබෙවි කියලා. තත්ත්වේ වෙනස් වෙයි කියලා. මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? අදවනතුරු ජාත්‍යන්තරෙන් අපිට මොකද්ද ලැබිලා තියෙන්නේ? අර ඕනෑම දිලිඳු රටකට ලෝක බැංකුවෙන් එහෙම දෙන ආධාර කීපයක් ඇරුණාම මේ හිතවත්කම නිසා රාජතාන්ත්‍රික සම්බන්ධතා නිසා අපිට මොනවද ලැබිලා තියෙන්නේ? කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ මේ උදේ ඉඳන් රෑ වෙනකන් අපිට කියපු IMF එකේ 2.9 බිලියන් ලෝන් එක ඒකවත් නැහැ. මේ අවුරුදු ඉන්නේ නැහැ. ඔය යන විදිහට එන අවුරුදු මාර්තු විතර වේවි. අපි මේ අර මොකක්ද එක වැටෙනකන් බලන් ඉන්නවා වගේ මේ IMF එකෙන් 2.9 බිලියන් එකක් එනකන් බලන් ඉන්නවා. ලංකාවේ අවුරුද්දකට ගෙවන්න ඕනේ ණය ප්‍රමාණය අවුරුද්දකට ඩොලර් බිලියන 5යි. ඒක ඉතුරු අවුරුදු 5ටම අපිට දැන් ගෙවන්න තියෙනවා. ඩොලර් බිලියන 48ක් තියෙනවා අපිට ගෙවන්න. සොයරි බැඳුම් කර පමණක්. එතකොට මේ ඩොලර් බිලියන 2.9ක් ඇවිල්ලා මොකද්ද කරන්න පුළුවන්? ඒක ඕක එනකන් බලන් ඉඳියා කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි රට ජනතාවට කියනවා ඕකට රැවටෙන්න එපා. අපි කරන්න ඕනේ ණය ගෙවන්න පුළුවන් විදිහට මේ ආර්ථිකය අදා ගන්නට ඕනේ. මේ ආර්ථික සංවර්ධනය කර ගන්නට ඕනේ. අපි ආදායම් වැඩි කර ගන්නට ඕනේ. ඒ සඳහා කරන්නට ඕනේ දේවල් අපි කරන්න ඕනේ.